වමට යන්න දකුණට යන්න එක් බටහිර භික්ෂුවක් බාපං අර මේ භාවනා පුහුණුව සම්බන්ධ දුෂ්කරතාවලින්ද භික්ෂූන් විසින් පිළිපැදිය යුතු සවිස්තරාත්මක මෙන්ම අත්නෝමතික ලෙස පෙනෙන විනය නීතිවලින්ද අපේක්ෂා භංගත්වයට පත්විය පිළිවෙලකට නැති භාවනා පුහුණුවක් ගැන අනෙක් භික්ෂූන් විවේචනය කිරීමටත් අචාන්චා හිමියන්ගේ ඉගැන්වීම් ක්‍රමයේ ප්‍රඥාගෝචර භාවය ගැන සැක කිරීමටත් ඔහු පටන් ගත්තේය එක් වතාවක අචාන්චා හිමි වෙත ගොස් ඔහු උන්වහන්සේගේ ඉගැන්වීම් පරස්පර විරෝධී බව සඳහන් කරමින් තමන් වහන්සේම අවබෝධයක් නොලද්දකු මෙන් වරක් පැවසූ දෙයට නැවත වරක් පටහැනිවන බව දක්නට ලැබේ යයි චෝදනා කළේය අචාන්චා හිමි හුදෙක් සිනාසී තමන් වටා සිටින අනෙක් අය විනිශ්චය කිරීමට ගන්නා වෑයම නිසා මේ භික්ෂුව විඳින දුකෙහි තර්ම පෙන්වා දුන්සේක තමන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමය ඉතා පහසු එකක් බව උන්වහන්සේ විසින් පසුව පැහැදිලි කර දෙන ලදී. ඒ හරියටම මා හොඳින් දන්නා මාවතක් දිගේ මිනිසුන් පහළට ගමන් කිරීම මට පෙනෙන්නාක් බඳුය. ඔවුන් ඒ පාර හොඳින් නොදැන සිටින්නවුන් වීමටත් පුළුවන. කෙනෙකු පාරේ දකුණු පස අගලක් තුළට ඇදවැටීමට ආසන්න බව මා හිසෝසවා බලද්දී මට පෙනේ. මම එවිට කෑගසා ඔහුට මෙසේ කියමි. වමට වී යන්න, වමට වී යන්න යනුවෙන්. එමෙන්ම වම්පස අගලට වෙනත් කෙනෙකු ඇදවැටීමට ආසන්න බවක් මට පෙනේ නම් දකුණට වී යන්න, දකුණට වී යන්න යනුවෙන් ඔහුටද කෑගසා කියමි. මගේ ඉගැන්වීම මේ ප්‍රමාණයද එසේම වෙයි. ඔබ පැටලී සිටින කුමන අන්තයක් ගැන හෝ ඇලී සිටින කුමන දෙයක් ගැන හෝ වේවා මා පවසනුයේ එයද අත්හැර දමන්න යනුවෙනි. වමත් දකුණත් දෙකමත් හරින්න. හරි මැදට එන්න. ඔබ සැබෑ ධර්මයේ වෙත පිවිස ගන්නේ එවිටය.